ආයුබෝවන් කියලා ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා ICT ගුරුවරයා YouTube නාලිකාවට විශ්වය අතමුලක් කරගන්නට තොරතුරු හා සංවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් බව ඔබ මම දන්නා කාරණාවක්. ඉතින් තොරතුරු හා සංවේදන තාක්ෂණය හදාරන දූදරුවනි ඔබ කුමන ශ්‍රේණියක ඉගෙන ගත්තා? ඔබට අවශ්‍ය සෑම පාඩමක් එකම නාලිකාවකින් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නරඹන්න පුළුවන්. ඒ ඔබේම ICT ගුරුවරයා YouTube නාලිකාවයි. ඒහා එක්වන්න ඔබගේ ජයග්‍රහණය තහවුරු කරගන්න අභියෝග ජය ගන්න ඔබට සුබ පතන. ආයිබෝන් දරුවනි මම කලින් පාඩම්වලදී ඔබට කියලා දුන්නා මෙහුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ගුණුවක් කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. ඒ වගේම ගුණුවක ගුණුවක් ඕපන් කරලා ඒ ගුණුවේ කවුලුව එහෙම නැත්නම් වින්ඩෝ එක අපි කොහොමද වෙනස් කරන්න කියලා ඔබට කියලා දුන්නා. අද මම ඔබට කියලා දෙනවා ගුණ බහලුමක් එහෙම නැත්නම් ෆෝල්ඩර් එකක් කොහොමද අපි නිර්මාණය කරන්නේ කොහොමද අපි ෆෝල්ඩර් එකක් ඇතුලේ ගුණ තැම්පත් කරන්නේ කියන දේ. ඉතින් මෙතන බලන්න ඔබට පේනවා ගුණයක් කියලා කියන්නේ ෆෝල්ඩර් එකක් මේ ආකාරයෙන් ඔබට දකින්න පුළුවන්. ඉතින් මේ ෆෝල්ඩර් එක ඇතුළට අපිට පුළුවන් අපේ තියෙන සින්දු වීඩියෝ ෆොටෝ ඒ වගේම ඩොකියුමන්ට්ස් අපට ඇතුළත් කරගන්න. ඉතින් අපට කැමති නමක් දීලා අපට හඳුනා ගන්න පහසු විදියට මේ ෆෝල්ඩර් පවත්වාගෙන යන්න අපිට පුළුවන්. අද අපි බලමු එහෙනම් කොහොමද ෆෝල්ඩර් එකක් නිර්මාණය කරගෙන ඒ ෆෝල්ඩර් එක ඇතුලේ අපට අවශ්‍ය කරන ගුණ තැම්පත් කරලා තියාගන්නේ කියලා. ඕදරුවනේ ඔබට පේනවා ෆෝල්ඩර් එකක් මේ තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ ෆෝල්ඩර්. ඉතින් මම පෙන්නන්නම් මේ තියෙන විදිය කොහොමද කියලා. මෙතන තියෙනවා ඔබට නිර්මාණය කරන පාඩම් මම අන්තර්ගත කරලා තිනවා මෙන්න මේ ෆෝල්ඩර්. ඉතින් මම මේ ෆෝල්ඩර් එකට නමක් දීලා තිනවා ICT ගුරුවරයා කියලා. මේක ඕපන් කරලා ඔයාලා බැලුවොත් මේ බලන්න මේක ඇතුලේ මම තවත් ෆෝල්ඩර් එකක් ෆෝල්ඩර් කීපයක් හදලා තිනවා ඔයාලගේ පන්තිවල නමින්. ඉතින් ඒවට අදාළව වීඩියෝස් මේ ෆෝල්ඩර් ඇතුලේ තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ ෆෝල්ඩර් හදලා ඒව ඇතුළට මේ විදිහට දාලා තබා ගන්න. ඉතින් අපි බලමු මේ වැඩේ අපි කොහොමද කරන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ ඔබට පුළුවන් ෆෝල්ඩර් එකක් නිර්මාණය කරගන්න. ඔබ මෙන්න මේ අයිකන් එකක් නැති තැනක හිස් තැනක මේ මවුස් පොයින්ට් එක තියලා රයිට් ක්ලික් කරන්නේ මම නැත්නම් දකුණු පැත්ත ක්ලික් කරාම මෙන්න මේ වගේ නිව් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ නිව් කියන එක දිගේ ඉස්සරහට ගියාම මේ වින්ඩෝ එක ඇතුළේ තියෙනවා මේ ෆෝල්ඩර් කියලා මේ ක්ලික් කරාම බොහොම ලේසියෙන්ම ෆෝල්ඩර් එකක් මෙතන ඩිසයින් වුණා. අපිට දැන් පුළුවන් මෙතන මෙහෙම තියෙද්දි නමක් දෙන්න. මම දෙනවා great 7 කියලා. great 7 මේ විදිහට නම් කරගන්න අපිට පුළුවන්. බොහොම ලේසි මේ ෆෝල්ඩර් එකක් එහෙම නැත්නම් ගුණ බහලුමක් නිර්මාණය කරගන්න. තවත් පුතේ තව ලේසි ක්‍රමයකුත් තියෙනවා. shortcut එකකින් අපිට මේ දේ කරන්න පුළුවන් keyboard එක භාවිත කරලා. ඉතින් මේවා ඔබට ඔබේ පෙළ පොතේම මේවා දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට මම කියලා දෙනවා. ඔබට පුළුවන් පුතේ මේ හිස් තැනක තියලා click කරන්න. මොකද මේ folder එකක් හරි මේ icon එකක් උඩ මෙහෙම click වෙලා තිබුණොත් මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ අයින් වෙලා ඔබ නිකන් තැනක මෙන්න මෙහෙම click කරන්න desktop එකේ. ඊට පස්සේ පුතේ ඔබේ keyboard එකේ තියෙනවා control කියලා කී එකක් තියෙනවා. ඒ වගේම shift කියලා. මම මේක තියෙන තැන කියලා දෙන්නම් ඔබට. ඔබට ඕනම කෙනෙකුට මේක හොයාගන්න හරිම ලේසි. keyboard එකේ ඔබගේ වම් අත පැත්තේ කෙළවරි පහළම තියෙන key දෙක control කියලා තියෙනවා CTRL කියලා තියෙනවා. ඒක තමයි පහළම වම් අත පැත්තේ පහළම කෙළවරි ඕනෑම keyboard එකක තියෙන්නේ මෙන්න මේ කියන key එක. ඒ ආසන්නෙම පුත shift කියලා SHIFT කියලා ගහලා key දැන් මේ key දෙකම තියෙන්නේ එක ළඟ. ඉතින් මේක ඕනෑම keyboard එකක ඔබට මේ විදිහටම තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මෙන්න මේ key දෙක එකවර press කරගන්න ඕනේ. එකවර press කරගන්න ඕනේ. මම මේ keyboard එක ඔබට අරන් පෙන්නන්නම්.
අපිට පුළුවන් පුතේ ඔබේ කීබෝඩ් එක ගන්න උනත් පුළුවන් එතනින් මම on keyboard කියලා ඔයාලට පුළුවන් search කරලා keyboard එකක් ඕනනම් ගන්න මම මේක මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා ගන්න එහෙම නැත්තම් මේ තියෙන පුතේ keyboard එක ඉතින් මෙන්න මේ keyboard එකේ ඔයාලගේ තියෙන keyboard එක මීට වඩා වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ තියෙන පුතේ control කියලා key එකක් තියෙනවා ඒ වගේම මේ shift කියලා key එකක් තියෙනවා මේ හොඳට බලා ගන්න මේ key දෙක එක ළඟ තමයි ඔයාලගේ පීටන්නේ මෙන්න මේ විදිහට පීටලා ඇති එක ළඟ ඉතින් ඔයාලට තියෙන්නේ මේ කියන key දෙක එකවර press කර ගන්න ඕනි මේ බලන්න පුතේ මම මේ key දෙක press කරා ගත්තට පස්සේ මේ විදිහට පෙන්නවා මෙහෙම press කරගෙන ඔයාලා ඔයාලගේ keyboard එකේ තියෙන n අකුර මෙන්න මෙතන තියෙනවා මේ n අකුර මේක එකපාරක් press කරන්න ඔයාලා සාමාන්‍ය විදිහට ඔයාලා කරන්න මේ keyboard එක ගන්න ඕනේ නැහැ ඔයාලට පුළුවන් ඔයාලගේ අත් දෙකෙන් මේ වැඩේ ඇඟිලි තුඩු වලින් මේ වැඩේ කරන්න මෙන්න මේ n අකුර click කරාට පස්සේ මොනවාද වෙන්නේ ඔබට දකින්න පුළුවන් වෙයි අලුතෙන් folder එකක් නිර්මාණය වෙනවා මම මේ පින්නවා දැන් මේක keyboard එකකින් කරලා පින්නනවා මම මේක close කරනවා මම දැන් මෙහෙම තියලා control එකයි shift එකයි press කරගෙන n අකුර press කරන්න මේ බලන්න මෙතන අලුතින් folder එකක් නිර්මාණය වුණා ඉතින් එහෙමත් පුළුවන් ඔබට folder එකක් නිර්මාණය කරලා ඔබ මේක ප්‍රායෝගිකව කරලා බලන්න මම මේක delete කරා දැන් අපි කොහොමද මේක ඇතුළට අපි හදාගත්ත අපේ තියෙන ගුණ එහෙම නැත්නම් අපේ තියෙන සින්දු වීඩියෝ ෆොටෝ මේ වගේව ඇතුළත් කරගන්නේ ඔබට හරිම ලේසියි දේ පුතේ මේ බලන්න මේවා ඔබට අවශ්‍ය නම් මේ බලන්න මෙහෙම මවුස් එක ප්‍රෙස් කරන මේ එක ක්‍රමයක් මෙහෙම මවුස් එක ප්‍රෙස් කරන ඇදගෙන ගිහිල්ලා මේකට මෙහෙම දාන්න පුළුවන් ඔන්න එක ක්‍රමයක් තව ක්‍රමයක් තියෙනවා පුතේ මේක මෙහෙම තියෙද්දි අපට ඕන නම් කොපි කරන්නත් පුළුවන් කොපි කරලා මේක ඇතුළට දාන්නත් පුළුවන් මේ බලන්න මම මේක මෙහෙම තියෙද්දි මේක එකක් ගන්නවා කොපි කරන්න මෙහෙමයි පුතේ මේ රයිට් ක්ලික් කරා දකුණු පැත්ත ක්ලික් කරා මේ කොපි කොපි කරා අපි යනවා ඊට පස්සේ මේ ෆෝල්ඩර් එක අපි ඕපන් කරනවා ඕපන් කරලා දකුණු පැත්ත හිස්තැනක ක්ලික් කරා මෙන්න මේ පේස්ට් කියන එක දාන්න මේ බලන්න අර ගොනුව මෙතෙන්ට ආවා මේ විදිහට පුතේ මම මේ ටික ඔක්කොම දානවා මෙතෙන්ට මේ මෙහෙම දාන්න පුළුවන් මේ මෙහෙම ඇදලා දාන්න මේක මම ඩිලීට් කරනවා අවුට පුළුවන් පුතේ එතකොට දැන් ඔන්න අපි දැන් ග්‍රේට් 7 කියන මේ ෆෝල්ඩර් එක ඇතුළට අපි අර කලින් හදලා තිබුණ ගොනු ටික ඔක්කොම ඇතුළත් කරා කොහොමද පුතේ අපි දැන් මේ ෆෝල්ඩර් එකක් ඕපන් කරන්නේ මේ ඕපන් කරන්න පුතා ක්‍රම කීපයක් තියෙනවා ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න ඔබට තාම හුරු හොඳට හුරුවක් නැත්නම් මේක අමාරුයි ටිකක් ඒ කියන්නේ එක ළඟ ළඟ දෙපාරක් ක්ලික් කරන්න ඕනිම මවුස් එකේ වම් පැත්තේ බොත්තම මේම ක්ලික් කරොත් මේම ඕපන් වෙනවා. ඒක ක්‍රමයක් පුතේ. තව ක්‍රමයක් මේ උඩ තියලා මවුස් එකේ දකුණු පැත්ත ක්ලික් කරනවා. දකුණු පැත්ත ක්ලික් කරාම මෙන්න මෙතන තියෙන පුතේ ඕපන් කියලා. මේ ඕපන් කියලා අපි ක්ලික් කරාම මේ විදිහට ඕපන් වෙනවා. ඊළඟට පුතේ තවත් ලේසි ක්‍රමයක් තියෙනවා. එකපාරක් මෙහෙම ක්ලික් කරන්න මේ උඩ. ඊට පස්සේ ඔයාගේ කීබෝඩ් එකේ enter කියන key එක press කරන්න. එතකොට ඕපන් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට පුළුවන් අපට අපේ ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න. දැන් පුතේ ඔයාලට පේනවා මේ බලන්න මෙතනින් යම් යම් දේවල් ටිකක් කරන්න මම ඔයාලට කියලා දෙනවා. මේ මෙතන තියෙනවා මේ මෙනු එකක්. හෝම් කියලා තියෙනවා, ෂෙයා කියලා තියෙනවා, view කියලා තියෙනවා. මම මෙන්න මේ view එක පිළිබඳව ඔයාලට පොඩ්ඩක් කියලා දෙනවා. මෙන්න මේ view එකට ගියම් පුතේ මෙන්න මෙතන තියෙනවා පොඩි icon ටිකක්. මේ බලන්න mouse එක අපි ගෙනියනකොට මේ අපි අර තියෙන ගුණ ටික වෙනස් වෙනස් ආකාරයට පේනවා අපට දකින්න පුළුවන්. ඉතින් ඔයාලට කැමැති ආකාරයකට මෙතනින් දාගන්න පුළුවන් මේ. මේ බලන්න. ටික ලොකුවට අපිට පේනවා මෙන්න මේ extra large icon කියන එක. අපි දැමුත්. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට කරලා බලන්න පුළුවන්. මේක තියෙන්නේ මේ view කියන එක ඇතුළේ. ඉතින් මම මේ විදිහට ලොකුවට මේක අපට පේන්න පුළුවන්. මේ අපි දීපු නම folder එකේ දීපු නම මෙන්න මෙතනින් පෙන්වනවා බලන්න grade 7 කියලා. ඉතින් ඒ නමත් අපිට මෙතනින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ඉන්නේ අපේ
පෝල්ඩර් එක ඇතුලේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ දේවල් මේ විදිහට පෝල්ඩර් එකක් හදලා අන්තර්ගත කරගන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙනවා අලුතින්ම අපි ගුණුවක් එහෙම නැත්නම් ෆයිල් එකක් හැදුවොත් මොනවා හරි ලිපියක් වෙන්න පුළුවන්, ෆොටෝ එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මේක කොහොමද අපි මේ ෆෝල්ඩර් එක ඇතුලේ සේව් කරගන්නේ? අපි කොහොමද ඒක ඇතුලේ ගබඩා කරගන්නේ? අපි පුතේ නිකන් මම ඕපන් කරනවා වර්ඩ් කියන මුදුකාංගය. අපි වර්ඩ් කියන මුදුකාංගය ඕපන් කරලා අපි බලමු සේව් කරන්න මේ කියන ෆෝල්ඩර් එක ඇතුලේ ඔබට පුළුවන් සේව් කරගන්න නමක් දීලා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා අපි පරිගණකයක වැඩ කරනකොට අපි කරන දේවල් අපට සේව් කරලා තියන්න ඕනේ. ඒක උඩ තමයි අපට ඒක පස්සේ වෙලාවක ආයෙත් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමද අපි මේ මම මේකේ ටයිප් කරන්න මොනවා හරි දෙයක් මම ICT Grad 7 කියලා මම මේක ටයිප් කරනවා. මේ වගේ වැඩ කරන විදිය පුතේ ඉදිරි පාඩම් වලදී කියලා දෙන්නම්. මේ විදිහට කොහොමද ලොකු කරන්නේ අපි අකුරු වල සයිස් එක ලොකු කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට පුළුවන් කලර් එකක් ගන්න. මේක වෙනම පාඩමක් පුතේ. ඉතින්දි මම ඔයාලට කියලා දෙනවා. දැන් මම මේ නිකන් විතරයි ගත්තේ. ඔයාලට මේ සේව් කරන විදිය කියලා දෙන්න. ඉතින් මේ ඕනම ගුණයක් අපිට පුළුවන් මේ විදිහට සේව් කරන්න. ඔය පුතේ ඕනම එකක මෙන්න මේ ෆයිල් කියන ඔයාලා දැන් නිර්මාණය කරන මෙන්න මේ ෆයිල් කියන ඔප්ෂන් එක ඇතුළට යන්න පුළුවන්. මේක ඇතුළට ගිහින් ඔයාලට පුළුවන් පුතේ මෙන්න මේ සේව් සහ සේව් ඇස් කියන මේ දෙකින් කැමැති එකක් ඔයාලට ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී. ඉතින් මෙන්න මේ සේව් ඇස් කියන එක මම තෝරා ගන්නවා. මේක ක්ලික් කරන් පුතේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් මේ වගේ වින්ඩෝ එකක් අපට ඕපන් වෙනවා. දැන් පුතේ මෙන්න මේ වම් පැත්තේ මේ බලන්න මෙතන වම් පැත්තේ ගොඩාක් දේවල් තියෙනවා මේ. මේ තියෙන්නේ පුතේ අපිට සේව් කරන්න පුළුවන් අපේ පරිගණකයේ තියෙන තැන් තමයි මේ අපිට පින්නන්නේ. ඉතින් මම ඔයාලට දැනට කියලා දෙන්නේ අපේ ෆෝල්ඩර් එක හැදුවේ ඩෙස්ක්ටොප් එකේ පුතා. ඩෙස්ක්ටොප් එකේ තමයි. ඒ නිසා මම මෙතන ඩෙස්ක්ටොප් කියන එක ක්ලික් කරාම මෙන්න මෙතන පෙන්වනවා පුතේ ඩෙස්ක්ටොප් එකේ තියෙන දේවල්. මේ ડોකියුමන්ට් කියන එක ක්ලික් කරොත් ඒකේ තියෙන දේවල්. ඩවුන්ලෝඩ් කරන ක්ලික් කරොත් ඒකේ තියෙන දේවල්. ඉතින් ඒ වගේ මෙතනින් අපි ක්ලික් කරන එක මෙතනින් අපට පෙන්වනවා. අපේ ෆෝල්ඩර් එක තියෙන ඩෙස්ක්ටොප් එකේ නිසා මම ඩෙස්ක්ටොප් එක මෙතනින් ක්ලික් කරාම මේ බලන්න පුතේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා අපි ග්‍රේඩ් 7 කියලා මෙන්න මේ ෆෝල්ඩර් එකේ තමයි අපි මේක සේව් කරන්න යන්නේ. ඉතින් මේක අපි මොනවද කරන්නේ? මේක එකපාරක් මේ උඩ ක්ලික් කරලා මෙතනින් ඕපන් කරන්න. හරිද පුතේ? ඕපන් කරාම මෙන්න මෙතනින් අපි දෙන්න ඕනි නමක්. මෙතනින් නමක් දෙන්න ඕනි. මෙතෙන්ට අපි නමක් දෙමු ICT කියලා. මම ICT කියලා මෙන්න මේ ෆයිල් නේම් කියන දෙන්න දුන්නු. ඊට පස්සේ පුතේ මොකුත් කරන්න දෙයක් නැහැ අපිට. මෙන්න මේ සේව් කියන බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. දැන් පුතේ ඒක සේව් වුණා. මේ බලන්න ෆයිල් එකේ නම ඉස්සලා මම පින්නවා වගේ මෙතන ICT කියලා වැටිලා තියෙනවා. දැන් මම මෙතනින් අයින් වෙනවා. මේ ක්ලෝස් කරනවා ඉස්සලා වලට කියලා දෙමු විතර. දැන් බලනවා මම ගිහිල්ලා ෆෝල්ඩර් එක ඇතුළේ මේක සේව් වෙලා තියෙනවද කියලා. අපි දුන්නේ මේ තියෙන පුතේ ICT කියලා තමයි දුන්නේ. මේ තියෙන්නේ ICT කියන නමින් මෙතන ෆෝල්ඩර් එක තියෙනවා. මේවත් පුතේ අපි අර කලින් කිව්ව විදිහට අපිට ඕපන් කරන්න පුළුවන්. ඩබල් ක්ලික් කරලා පුළුවන්, රයිට් ක්ලික් කරලා ඕපන් කියන ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකපාරක් මෙහෙම ක්ලික් කරලා කීබෝඩ් එකේ එන්ටර් කියන කී එක එකපාරක් ප්‍රෙස් කරාම මේක මොනවාද වෙන්නේ? ඕපන් වෙනවා. මේ බලන්න පුතේ. එතකොට අපි කලින් කරේ සේව් ෆයිල් ගිහින් සේව් ඇස් ගිහින් තමයි මේ වැඩේ කරේ. දැන් පුතේ මේක අපිට අලුතෙන් මේකට මොනවා හරි දෙයක් ඇතුළත් කරනවා අපි දැන්. දැන් අලුතෙන් දෙයක් අපි ඇතුළත් කරනවා. මම මේකට ඇතුළත් කරනවා. මම සිංගලින් ටයිප් කරලා පෙන්වන්නම් ඔයාලට. සුබ දවසක්. සුබ දවසක් කියලා මම ටයිප් කරා. දැන් පුතේ ඔන්න මිතික් පරිගණකයට මතක තියෙන්නේ අපි සේව් කරපු දේවල් විතරයි. අපි තාම මෙන්න මේ කියන ටික සේව් කරලා නැහැ. හැබැයි මේ ටික සේව් වෙලා තියෙන්නේ. පරිගණකේ සේව් වෙලා, ඒ කියන්නේ ගබඩා වෙලා තියෙන්නේ. ඒ නිසා පුතේ දැන් මෙන්න මේ ටික අපි ආයෙත් සේව් කරන්න ඕනේ. එතකොට ඔයාලා කරන්න ඕනේ මෙහෙමයි. දැන් මෙතන ගිහින් පුතේ අපි දැන් ආය සැරයක් මේ සේව් ඇස් කියන එක අපි තෝරන්නේ නැහැ. අපි දැන් කරන්නේ
මෙන්න මේ සේව් කියන එක විතරයි අපි ක්ලික් කරන්නේ. මේ සේව් කියන එක විතරක් අපි ක්ලික් කරනවා. දැන් අපිට පේන්නේ නැහැ මුකුත් වෙනුනේ නැහැ. එතකොට මෙන්න මේ ටිකක් දැන් මොනවද වෙලා තින්නේ පුතේ? සේව් වෙලා තින්නේ. එතකොට ඔයාලා හැම වෙලාවෙම එහෙම නැත්නම් පුතේ මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ සේව් කියලා බටන් එක. මෙන්න මෙතන මේ තියෙන පොඩියට ඔයාලට පේනවා. මේක උඩ එකපාරක් ක්ලික් කරාම ඇති. දැන් මේ ටික සේව් වෙලා තින්නේ. දැන් අපි මේක ක්ලෝස් කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේකේ සේව් වෙලාමයි තියෙන්නේ. මේක දැන් ඕපන් කරලා බලුවොත් අපි අර පස්සේ කරපු දේ මේ තියෙනවා. ඕන වෙලාවක ඔයාලට මේ විදිහට වෙනස්කම් කරලා මේ දේවල් කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයාලට ඕනි මේක තව වෙනත් නමකින් ආයෙ සේව් කරන්න ඕන නම් සේව් ඇස් කියලා ඔයාලට පුළුවන් සේව් කරන්න. නමුත් ඔයාලා මෙන්න මේ සේව් කරන විදිහ මතක තියාගත්තා නම් ඒ ඇති මොකද ඉදිරියේදී අපි මේව ගොඩක් පුළුල්ව කතා කරනවා. එවනම් මම හිතන්නේ පුතේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති මේ අපි ෆෝල්ඩර් එකක් හදලා මේ ෆෝල්ඩර් එක ඇතුලේ අපට ඕන දේවල් කොහොමද අපි ඒකට දාගත්තේ කොහොමද අපි ඒක සේව් කරන්නේ ඒ සේව් කරපු දේක් ඕපන් කරන්නේ කොහොමද අපි මේ දේවල් දැන් බලුවා. ඉතින් ඕපන් කරලා අලුතෙන් දෙයක් අපි ඔයාලා සේව් කරපු ගුණුවක අලුතෙන් වෙනස්කමක් කරනවා නම් ඒදී ඔබ කරා. එහෙනම් මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා අපි මේ කරපු දේවල් ඔයාලගේ පෙළපොතේ තියෙන මෙන්න මේ සියලුම දේවල් ටික තමයි මම දැන් ඔයාලට කරලා පෙන්නේ. පෙළපොතේ ගොඩාක් තිබුණාට අපට පුළුවන් ඉතාම පහසුවෙන් අපි වැඩ කරනකොට පොඩි කොටසක් තමයි පුතේ ඔයාලගේ මේ ගොඩක් විස්තර කරලා තියෙන්නේ මම මේ කියලා දීපු ටික. ඉතින් ඔබගේ මේ පාඩම මෙතනින් අවසන් වෙනවා පුතේ. මම ඔයාලට තව පොඩි දෙයක් කියන නම වෙනස් කරන්න මම කලින් කියලා දුන්නා ඔයාලට. මේ ගුණුවක නම ඕනි නම් ඔයාලට ඕන වෙලාවක පුතේ වෙනස් කරන්න පුළුවන්. දැන් මම කලින් පාඩම් වලදී කියලා දුන්නා දකුණු පැත්ත ක්ලික් කරා රීනේම් කියන එකට ගියා. දැන් මේ මෙතෙද්දි මෙතන නම වෙනස් කරා. අපිට පුළුවන් මෙතන සිංහලෙන් උනා ටයිප් කරන්න පුළුවන්. මම ටයිප් කරනවා තොරතුරු තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය. ඒ වගේ අපර නමක් උනත් මෙහෙම වෙනස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එහෙනම් දුවේ පුතේ ඔබගේ තුන්වෙනි පාඩම් මේකේ සියලුම දේවල් මම දැන් කියලා ඉවරයි. අපි ඊළඟ පාඩමෙන් බලමු ඔබගේ දෙවෙනියට තුන්වෙනි පාඩමේ මේ මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති සහ ගුණ පිළිබඳව තියෙන මේ පාඩමේ අභ්‍යාස පොතේ අභ්‍යාස කොහොමද කරන්න කියලා. ඉතින් මම ඔයාලට කියනවා ඒ අභ්‍යාස ඔයාලා පොතේ තියෙන දේවල් කරන්න ඔබගේ අඩුපාඩු බලන්න මම ඊළඟ දවසේ ඊළඟ පාඩමේදී ඔබට ඒ අභ්‍යාස පොතේ තියෙන ඒවට උත්තර කියලා දෙනවා. එතකොට බලන්න පුළුවන් ඔබ ලියපු ඒවා හරිද වැරදිද කියලා. එහෙනම් දුවේ පුතේ අලුත් පාඩමකින් නැවත හමුවෙමු. ඔබට සුබ